කලන කරපු වැඩේ නිසා කල්පන ඉන්නේ කලනත් එක්ක දැන් තරහින්. මොකද කල්පන දැන් දන්නවා කල්පන අසිනිව මැරි කරනවට කැමති නැති හින්දා කලන මේ වැඩේ කරන්න ඇති කියලා. ඒ කියන්නේ කල්පන දැන් හොඳාකාරවම දන්නවා කලන දැන් කල්පනගේ අසිනිගේ විවාහයට අකමැතියි කියලා. ඉතින් මේ වෙනස හින්දා ඉදිරියේදී ලොකු කලබලයක් තමයි ඇති වෙන්නේ. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපේ වීඩියෝ අවසානයේදී අපි අද ඔයගොල්ලන්ට කියනවා. එනිසා අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපි subscribe කරලා එහා පැත්තේ bell icon එකත් click කරලා අපි සමග එකතු වෙන්න. එවිට අපි දිනපතාම ගෙන වීඩියෝ ඔබට ඉතාමත්ම පහසුවෙන් නැරඹීමට හැකියාව ලැබේවි. ඇත්තටම කලන සිනමාවත් අරගෙන ගෙදරින් පිට වෙලා ගිහිල්ලා දැන් ඉතහසේ සතුටින් ජීවත් වෙනවා. මොකද මොන ප්‍රශ්නයක් තිබ්බත් හිතට නිදහස අවශ්‍යයි. එහෙම නැත්නම් ඉතින් කිසිම දෙයක් කරගන්න අමාරුයි. අසිරිටත් ඉතින් පහුගිය දිනවල ඇතිවෙච්ච ප්‍රශ්නයින්ද ජීවිතෙත් එක්ක එපා වෙලා තිබ්බේ. වැඩිපුරම අසිනිට අසිනිගේ කෙතරම් ලොකු පීඩනයක් දුන්නේ. ඒක ඉතින් අසිනිට දරාගන්න බැරි වුණා. ඒකයි ඉතින් කලනත් අසිනිත් එක්කම එකතු වෙලා මේ දේ කරන්න පෙළඹුණේ. ඒ කියන්නේ කෙතරම් වුණත් එළියට බහින්න සිද්ධ වුණේ මෙන්න මේ නිසා. කලනටත් ඒක ඒ විදිහටම තේරුණා. කලනගේ තුසාරිකේ ප්‍රශ්නේදී වුණත් අසීල හැසිරිච්ච විදිය පහුවෙලා කලන තේරුම් ගන්නවා කලනට සිද්ධ වෙච්ච දේ නංගිට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියන එක. ඒකයි ඉතින් කලන වැඩිපුරම නංගී ප්‍රශ්නයට මැදිහත් වුණේ. කලනට පස්සේ තේරෙන්න ගත්තා නංගිගේ ප්‍රශ්නය වුණත් කලනට අදාළයි කියන එක. නංගිගේ වගකීම් පවා කලනට තියෙනවා කියන එක කලනට පස්සේ වැටහුණා. කොමාරිතින් මේ වෙද්දී ඇති වෙලා තියෙන තත්ත්වය නිසා කල්පනට ඉදිරියේදී තියෙන එන්ගේජ්මන්ට් එක ගැන වුණත් සැකයක් තියෙනවා. ඒකයි ඉතින් කල්පනගේ ඔළුව නරක් වෙලා වගේ තියෙන්නේ මේ දවස්වල. අපිට ඉතින් බලා ගන්න පුළුවන් කල්පන සුරංජිත් ඉස්සරහදීත් අසිනිට දොස් කියනවා. ඒ වගේම කල්පන අසිනි කලනයි කොහෙද ඉන්නේ කියලා හොයන්න දැනටමත් මිනිස්සු දාලා ඉන්නේ. අපිට ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් කල්පන කලනව හොයාගෙන යනවා. ඉතින් ඔය අවස්ථාවේදී කල්පන කලනත් එක්ක බහිම්බස් වීමක් උනා සිද්ධ වෙන්න පුළුවන්. කලන ඉතින් ඔය අවස්ථාවේදී කල්පනට කියන්න ඕන දේ මූණටම කියනවා. කොහොම වුණත් ඉදිරියේදී කලනයි කල්පනයි අතරේ ලොකු සටනක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා.